හයිගයිස් යුතකට සැටන යුත් පලස් ප්‍රෝග්‍රම කරගන අපි ඇවිල්ල ඉන්නවා රත්මලානට රත්මලාන වෙන කොහටවත්නේ අපි ඇවිල්ලඉන්න රත්මලාන එයා ෆෝස් කෑම්ප එකට රත්මලාන එයාෆෝස් රක්්බි ග්‍රවන්් කරම අපි ඇවිලින්නේ කවුද අපි හම්බෙන්න්නාව කියලකෝත් අනි වාරෙන් වාල හැමෝම ගොඩක් ආදරය කරන ආසකරන ජනප්‍රටීම එකක් රත්මලාන එයාෆෝස් රක්්බි විමෙන්න්ස් ටීම එකත්ත කතා කරන තම අපි අද ඇවිල්ලයි ඉති කතා කරන දේවල් ගොඩක් තියෙන මෙයාලගේ ගොසිප්ස් ඒවගේ මෙයාලගේ ෆියෂ ප්ලන්ස් මෙයාලගේ ගේම් එක ගැන විනිින් ප්‍රෝ් ගැන මේ හැම දේව ගැන කතා කරන්න තියෙන ඇති හැමදේත් එක්කම අපි ස් ප්‍රග්‍රම් එකෙන් ඔගොලොත් එක සැට්වෙන යන්නේ මේ අප්ඩේට එක මේ යුත් පලස් යුතකට සැටන යුත් පලස් ප්‍රෝග්‍රම එකත් අරගන අපි ඇවිල්ලයින රත්මලාන යාෆෝස් කෑම්ප එක රත්මලාන යාෆෝස් රක්්බි ග්‍රවන්් එකට ඒවගේම තමයි අපි අත කතා කරනවා රත්මලාන යාෆෝස් රක්්බි විමෙන්න්ස් ටීම් එකත් එක්ක ලස්සන ගෑනලමයි ටිකක් ඉන්නා වගේ මේ පැත්තේ අපි කතා කරගන යන් මොනාද වෙන්නේ මොනාද විස්තර කෞද මේ කියලා අඳුරගෙන කතාබහ කරගෙන යන් අපිතක ඉන්න මුලින්ම ටීම් එකේ කැප්ටන් අපි කතා කරම නම්මකක්ද ප්‍රවිනි ශානිකා හරි මොකද හිතෙන්නේ මේ ටීම් එක ගැන මෙහෙම බැලුවම එකදිකට ලස්සන ටීම් එකක් ඉන්නා මොකද හිතෙන්නේ මේගොල්ලෝ ගැන ගොඩක් ලස්සන ටීම් එකක් ඉන්නා ඒ වගේම හොඳ යාළුවෝ ටිකක් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා හරි සාමාන්‍යයෙන් මැච් වලදී ටූර්නමන්ට්ස් වලදී ටීම් එකෙන් ලැබෙන සපෝට් එක කොහමද ඔයාලට ලොකු එකමුතුකමක් තියෙනවා හැමෝම එක්කෙනෙක් වගේ අපි වැඩ කරන්නේ හැම දෙයකදීම ප්ලේයින් පැත්ත වගේම සිවිල් ජීවිතෙත් එහෙමයි අපි හැමෝම එක පවුලක් විදිහට හැම වෙලේම වැඩ කරනවා දැන් නිකන් හරි මේ මේ රග ප්ලේ කරේ නැත්තම් ලයිෆ් ඇම්බිෂන් එක මොකද්ද තිබුණේ කවුරු වෙන්නද මොනව කරන්නද ස්කූල් යන කාලේ ඉඳන්ම රග සෙල්ලම් කරා ඒකම තමයි හීනයක් තිබුණේ ගුවන් හමුදාවට එක ලොකුම හීනයක් පළවෙනි හීනේ ඉතින් ඒකම අන්තිමට හරි ගියා කොයි ස්කූල් අවිසයල් සීතාවක හරි ඇත්තද කියන්නේ මේ මම මේ කියන්නේ දැන් අපිට ආරංචි වෙච්ච දේවල් හරිද කේන්ති යනවා කියන්නේ ඇත්තද ඔව් ගොඩක් කේන්ති යනවා ඒක වේලියට hina වෙනවා ඒකට හේතුව මොකද්ද කේන්ති යනවා ටිකක් වැඩි හරි අපි පොඩක් කියමු එහා පැත්තේ ඉන්න කෙනා යාළුවද හොඳම යාළුවද හැමෝම හොඳම යාළුවෝ මං ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරනවා ලේනා කියලා කියන්නේ ලේනාව හරි ලේනාට නම දාන්නේ කෝච් ඇයි ඒ ඒක කෝච් මගේ කෝච් කෙනෙක් ඉන්න එල්එසී දිරිසිංහ එයාගෙන් අහුවනම් ඒක කියයි ඇත්තට හේතුව හරි අපි නම කියමුකෝ අනුසිකා සමරවීර නම ගෙවල් කොහෙද අවිස්සාවෙන්නේ එතකොට මේ දැන් රග වලට අමතරව මොන හරි ස්පෝර්ට්ස් එකක් කැමති දෙයක් තියෙනවද මම ස්පෝර්ට් කරලා තියෙනවා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා ෆුට්බෝල් එතකොට ඇත්ලටික් කරලා තියෙනවා ස්පෝර්ට්ස් ගොඩක් කරලා තියෙනවා එල්ලේ ඒ වගේ ගොඩක් ස්පෝර්ට් කරලා තියෙනවා මෙතනින් වැඩිපුරම කේන්ති යන්නේ කාත් එක්කද එහෙම වැඩිපුරම කේන්ති යන කෙනෙක් කියලා නෑ ඔක්කොමත් එක කේන්ති යනවා සෙල්ලම් කරද්දී කේන්ති යන වෙලාවල් තියෙනවා වැඩිපුරම කියලා නෑ ආයිතින් මට කේන්ති ගියාට පස්සේ බැලලා වෙලා ආයේ මේ හරි අපි හදාගෙන ගහමු මිස්ටේක් දිනේවා කියලා කතා කරලා ආයේ ෂේප් එකේ ඉන්නවා කට්ටියත් එක්ක ෂේප් එකේ ඉන්නවා ඒක තමයි වෙන්න ඕන ටීම් එකක් වුණාම තව ගොඩක් කට්ටිය ඉන්නවා කතා කරන්න අපි කතා කරමු නම් පොඩ්ඩක් කියමු හේරත් කොහේ ඉඳලා දෙන්නේ වැලිමඬ දැන් ටීම් එකේ කොච්චර කාලද අවුරුදු 12ක් මොකද හිතන්නේ ටීම් එකේ කට්ටිය ගැන හොඳයි හොඳ ටීම් එකක් ඉන්නවා මේ පරදින ඉස්සරහට තව මැච් දෙනවා වින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ එහා පැත්තේ කින්නගෙන මොකද හිතන්නේ හොඳටම විස්තර දන්නවා මට වඩා මොනවද හිතන්නේ එහා පැත්තේ ඉන්න කෙනා ගැන? එයා ගොඩක් හිත හොඳ කෙනෙක්, හොඳ ප්ලේයර් කෙනෙක් අපේ ඉන්න හොඳ ස්ට්‍රොන්ග් හොඳ ප්ලේයර් කෙනෙක්. එයා අපිට ආරංචිනේ මෙහෙමයි හැබැයි. දැන් මේ මේ ඉන්න ටීම් එකේම කට්ටියත් එක්ක ගත්තම ඔයාට හොඳට මුත්තේ දාන්න පුළුවන්ලු. ඇත්තද කතාව? කියන එක නම් බොරු කියලා තියෙන්නේ. ඒ වුණාට අපිට ආරංචිනේ හැම මුත්තේ දාලා ඔය සර්ලා ඕන කෙනෙක් බැලන්ස් කරගන්න පුළුවන් තත්ත්වයක් තියනවලු. බොරු. බොරු. නම කියමුකෝ නිරාෂා වීරසිංහ හරි මොනවාද ෆියුචර් ප්ලෑන්ස් තියෙන්නේ රගවලට අමතරව ෆිට්නස් කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක තමයි හරි හිතන්නකෝ අපි දැන් මෙහෙම කිව්වොත් ලංකාවේ හරි පිටරට හරි ආසම නළුව තුන්දෙනෙක් ඒ කියන්නේ බොලිවුඩ්ද ඕන එකක් බොලිවුඩ් කොලිවුඩ් ලංකාවේ ඕන තැනක ෂාරුක් ඛාන් ආසයි ටොම් ක්‍රූස් ආසයි විින්ඩීසර් හරි ඕකේ අපි යමු ඊළඟ කෙනෙක් එක්ක කතා කරමු නම් මොකද හේෂලා කරුණාරත් හේෂලා හේෂලා මොනටද වැඩිපුරම කැමති ලයිෆ් එකේ වැඩිපුර කැමති කන්න කන්න මොනවද වැඩිපුරම කන්න කැමති ඒ කියන්නේ හැමතිස්සෙම කන කවන් දෙන්නේ ඒ බොරුවක් කිව්වේ ඒක බොරුවක් නේද
හරි, අපි අහමු හේෂලා ගැන වැඩිපුර විස්තර දන්න කෙනෙක් ඉන්න, අපි කතා කරලා බලමු. කියන්න බලන්න හේෂලා ගැන විස්තර. අපිත් එක්ක ආපු දවසින් තමයි එකට ඉන්න කෙනෙක්. හරි කැමති ට්‍රිප් යන්න, පාටි වලට, මියුසිකල් එකක් අතාරින්නෙම නැහැ මොන හරි මේ ඇතුලේ තිබුණොත්. ඒ වගේ හරි සතුටින් එයාගේ ලයිෆ් එක ගෙනියනවා ඉතින්. හරි, එහෙනම් කියන්න බලන්න ට්‍රිප් යන්න ආසයි කෝනේ. අන්තිමට ගියා වරදී ට්‍රිප් එකක් ඇල්ල පැත්තට. ඔව් හරි නේද? ඔව්. මොකද තත්තේ මොනවද මතක තියෙන්නේ? මතකයන් ගොඩක් තියෙනවා, හැබැයි මෙතන කියන්න බෑ. එකක් දෙකක් කියමු අපිත් එක්ක ෂෙයා කරගමු. මොකද? බස් එකේ ටයර් එක හුලන් ගියා. ඒකද තියෙන එකම මතක ට්‍රිප් එකේ. හරි. දැන් මොකද? පාරෙන්ටුල සින්දු කිව්වා. ආ, නැව ගිලුණත් බෑන්චුන් ආයි ටයර් එක ගියා හුලන්නේ අපි සින්දු කියලා. එහෙමද? හරි. දැන් මෙහෙමයි. ගොඩක් අය ඉන්නවා මම දන්නවා මෙතන. මෙතනින් එහාට ගියොත් දිගටම සින්දු අහන්න තියෙන්නේ. සින්දු කියන පොර කාලා සින්දු කියන අය ඉන්නවනේ මේ. හරිද? අපි පොඩි සින්දුවක් කියමු. කොණ්ඩේ පාට කරමු ඇවිදින ගිනි අවුවේ, පාට ගල් දැලුම් මතු උණු තාර වලින් වැව්වේ, 550 ජාතකයම උන්ටයි බන කිව්වේ, පොළවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ, පිටුව පෙරළුවට සීතා පුත දන්න වරාමා, ඔය නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා, නටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා, කම්පුව ඇතුළෙ ජේගුවේරා ඔෂෝදලේ ලාමා. දැන් අපි කතා කරන්න යන්නේ Air Force Rugby Women's Team එකේ අපේ හොඳම යාළුවෙක් එක්ක. මෙයා තමයි ඇත්තටම කියනවා නම් ටීම් එකේ ගොඩක් දේවල් අපිට දුන්නේ. අපි නම කියමු. මදුරි එදිරිසිංහ. හරි. මට ඉස්සෙල්ලාම කියන්නකෝ, මම වා සම්බන්ධ කතාවක් තියෙනවා, ඒක පස්සේ කියන්නම්. හරිද? ඉස්සෙල්ලා මට කියන්න, දැන් හදිසියේවත් රග්බි ප්ලේ කරේ නැත්තම් මොකද්ද කරන්න හිතන් හිටියේ? එහෙම නෑ, මම පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ යන කලින්ම රග ගැහුවා. ඊට පස්සේ Air Force එකෙන්ද සීනියක් තිබ්බා. ඒක සැබෑ වුණා. ස්කෝලේ කාලේ ඉඳන් කරපු ස්පෝර්ට්ස් එකක් නිසා ස්කෝල් නම කිමුක අපි? පනාල රංචන විජේරත්න මහවිද්‍යාලය. හරි, දැන් හිතන්න මේ මොකක් හරි gedara ප්‍රශ්නයක් කියලා රග නවත්තන්න කියනවා. මොකද්ද ගන්න තීරණේ? නවත්තන්නේ. ඒක තමයි තීරණේ නේ. හරි, එහෙනම් කියන්නකෝ, ඇයි මේ කට්ටිය ඔක්කොම කලිසම් ඇඳන් එන දවසක සායක් ඇඳන් ප්‍රැක්ටිස් ආවේ? ඒ කියපෙ එක්කෙනත් එහෙම ආවා. ඒක නිසා මාත් ආවා. කතා වෙලා ආව එකක්. ඒ කියන්නේ වැරදිලා නෙමෙයි. නෑ නෑ. දැන් එහෙම කට්ටිය එහෙම ලනු දෙනවත් සාවන්නේ? නෑ නෑ, එයා තමයි එහෙම එමු කියලා කිව්වේ. ඉතින් එයාත් තාම මාත්තාවේ. දැන් ඔය එයා කවුද? ලේනා. දැන් මෙහෙමයි, අපිට ලේනා කිව්වේ නම් ඔක්කොම කලිසම් ඇඳ ඔවා සායක් ඇඳ කියලා. සාය ඇඳගෙන ආවේ. ලස්සනට සායක් ඇඳන් ආව කොට සාය. ආ හරි. ඒකයි විස්තරේ නේ. හරි, අපි කතා කරමු. පාම්බට්ටා. මොකක්ද මේ නම හේතු? ඒ ඉස්කෝලේ මේ සර් තමයි දැන් මේ ඉස්කෝලේ. පොඩ්ඩකින් පොඩ්ඩෙන් තව කතාවක් ඇහෙන පොඩ්ඩෙන්. මොකද්ද මදුවගේ ඩයට් ප්ලෑන් එකේ කතාව? මෙයා හැමදාම කියනවා සතිය ලබන සතිය ඉඳන් නම් මං අනිවාර්යෙන් දුවලා කරලා ඇඟ කොහොම හරි ෂේප් කරගන්නවා, කණේ කඩු කරනවා කියලා. ඒක කළා. උදේට ඇහිලා ලොකු බත් එකක් දිග අරගෙන කනවා. දැන් මේ ලබන සතියේ ඉඳලා දුවලා තමයි මෙහෙම මේන්ටේන් කරලා තියෙන්නේ. අහම ලබන සතිය ඉඳන් දුවලා දුවලා දැන් මේ තත්ත්වයට ඇහිලා තියෙන්නේ. එට්ටු වෙනවට මෙයාලා කියන්නේ ඔහොම ඉමු කියලා. ඉරිසියාවටනේ මොනවද කන්නේ? අද දවස මම බත් කන්නේ නැහැ කියනවා. පාම් බාගේ ගොයි ඔය බිත්ත රොටි දෙකක් ඒ වගේ මොනවා හරි කාලා ලොකු කොද්දුවක් වගේ. ආයේ කන්නේ නැහැ බත් එදා දවසේ රැට. පොඩි කෑම වේලක්. පොඩි කෑම වේලක්. ඕ ඒ වගේ. අද දවස බත් කන්නේ නැහැ කියනවා. කන්නේ නැහැ කියලා අර වගේ දෙයක් කාලි වරලා එයා කියනවා කෑවේ නැහැ බත්. බත් කෑවේ නැති උනාට එයාගේ ඩයට් ප්ලෑන් එක කොත්තු බිත්ත රොටි ඔය ඔක්කොම එකම දවසේ තියෙනවා. මේ පොඩේ ඉන්න පොඩේ ඉන්න ඒ මොකද හෝටලේ කතා? ඔව් තාවුණෙන් ගුටිත් කරා මෙයාට ට්‍රිප් එකක් ගිහිල්ලා. අය කියන්නේ බතුත් කාලා ගුටිත් කනේ. මෙයාලා සල්ලි දෙන්න ගිහිල්ලා බොරු කියලා ඉතින් මේ මිනිස්සු ගහන්නවා. දැන් මේ මෙයා කාපුවට සල්ලි දෙන්නද ඕගොල්ලෝ ගියේ? නෑ නෑ, අපි කාපුවට අපි සල්ලි දෙන්න ගිහලා එයා සල්ලි දාන්න ගිහිල්ලා සාදාන්න කතා කරා. ඉතින් මෙයාලා පොඩක් මේ වුණා ඉතින්. හරි හරි, අමුතු සිද්ධි සිද්ධ වෙනවනේ. හරි, අපි කියමුකෝ මේ පාම් බට්ටා කියලා නමත් එක දින සම්බන්ධය මොකද්ද? වැඩිපුර පාන් පිටි කෑම කනවද? නෑ නෑ. එහෙනම් මොකද්ද නම එන්නේ?
ඉස්කෝල අපට රගරු ගන්නපු සර් තමයි නම දැම්මේ. ඉස්සර මේ මීට වැඩි චූටි ඉතා ටික මේ අර අස්සෙන් එහෙම දාලා දුවද්දී තමයි අර ඉස්සර ඊට පස්සේ මේ තමයි පාම්බට්ට කියලා නම දැම්මේ. ආ ඉස්කෝලේ කොහෙද? ගාගින්තන මහාවිද්‍යාලය. හරි. පාම්බට්ටගේ නම මොකද්ද කියන්නකෝ දැන්? තරුෂි දිල්සරා. තරුෂි දිල්සරා. අර සින්දු කියනකොට අනිත් ඇයට සින්දු කියන්නේ දෙන්නේ නැතුව සින්දුව කියන්නේ වානේ. නෑ නෑ. ඔයයි තව දෙතුන් දෙනෙක් එකතු වෙනවා වැඩේට. ඔයයි තව දෙතුන් දෙනෙක් සෙට් වෙනවා. හරිද? ඔව්. හරි. දැන් මට කියන්නකෝ දැන් අර පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න කිව්වම මේ හයියෙන් කෑ ගහලා කේන්ති කිව්වාට බැන්නම කේන්ති යන්නේ නෑනේ. නෑ යරනිකා. අනිකා. හරි මට කියන්නකෝ මේ දැන් හිතන්න ලංකාව හැර වෙන රටක පදිංචි කරන්න අවස්ථාවක් දෙනවා. කොහෙද යන්න කැමතිව? ඩුබායි. ඩුබායි. හේතුව? මගේ යාළුවෝ ඉන්නේ ඩුබායි වලනේ. බලන්නනේ ෆිට් එක. හරි ඊට අමතරව වැඩිමන කන්න කැමති මොනවා? පාන්නේ. නෑ නෑ. එන මොනවා? කොත්තු. කොත්තු. මෙයත් එක්ක එකතරාද කොත්තුව කන්නේ? නෑ නෑ නෑ. කොත්තුව කන්න. ආ හරි નિરાශා වැරදි හැබැයි මෙයාට වෙන පෙක. කොත්තුව කන්නේ ඔයාලු මෙයත් එක්ක. මෙයා පේශලයි નિરાශා තමයි කොත්තු කන්න පාන් කන්න හැම දෙකටම. ඒ දින තමයි හැබැයි කනව කියලා වැඩිමනම එක එකව කිව්වේ. දන්නවනේ තේ දෙන්න කන්නේන්නේ. හරි අපි කතා කරමු. නම කියන්න බලන්න. සංජීවනි පෙරේරා. පූල් එක පැත්තක ආත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවා. පූල් එකේ කි රග පූල්ද? ඔව්. අර බලන් ඉන්නේ යානේ. ඔව්. හරි. කවුද? කනුව බදාගෙන. කනුව බදාගෙන බලන් ඉන්නේ යානේ. හරි අපි කියමු ගෙවල් කොහෙද? හසලක. හසලක. ලේසි පහසු නෑ නේ කම. හරි මොකද? ඇඳන් ආය මුලින්ම. ආ ඒ කියන්නේ හසලකින් ඇඳුම් ඉඳපු මිනිස් වෙන්නේ නැහැ ලේසියෙන්නේ. හරි අපි කියමු දැන් හිතන්න දවසක රග නවත්තන්න වෙනවා. මොකද්ද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු. එතකොට වාද වැඩිපුර ජිම් එකේ ඉන්නේ? නෑ. 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 ආ මෙයා. හරි එයාට ලස්සන නමක් තියෙනවා. දැන් ඇත්තටම කියන්න අතුඹබා කියනට නේ ආස. අතුබබා කියන අන්දිකරම කවන්නේ නෑනේ. කවන්නේ. ඇයිද මේ අතුබබා කියන්නේ? කවුද? කවුරු හරි ආදරයට කියපු නමද? නෑ මේ ඒක ලස්සන යකින් ගම් බබෙක් වගේ නේ කොහොමද? ආ ඒකයි. හරි අතුබබාගේ ඇත්තනම කියන්නකෝ අපිට. ශානිකාත් ආවුද? හරි කවද හරි දවසක ඔයාට කෙනෙක් දෙනවා ටැග්ගක්. ඔයා ඒ ටැග්ග මොකක් වෙනවටද කැමති? ඇඳුමක් දෙනවා. ඇඳුමක්? ඔයානේ කොලාතු ඇඳගෙන ආවා. ඇයෝ ඇඳුමක් இல்ல. ලස්සන්ට ඇඳලා ඉන්නවා සර්. අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් එක්කම ලේනාගේ නම හැදිච්ච හැටිත් අහගන්න ඕන. අපිත් එක්ක ඉන්නවා. ඒ විස්තරේත් අහගන්න ඕන. අපි ඒක break එකෙන් පස්සේ ඔයගලන්ට කතා කරනවා. Youth Plus එකෙන් අපි යනවා break එකට. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳි නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Papare TV, The Papare TV HD, Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD, Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Papare TV. On The Papare TV and The Papare TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති.
ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD, Dialogue Television නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD, Dialogue Television නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritties. Be inspired by their greatness. Relive all the scintillating action. හරි, කෝ ලේනා මේ ඉන්නක පොඩ්ඩ මෙතෙන්ට එන්න. හරි, දැන් මට කියන්න මේ ලේනා තමයි කිව්වේ ලේනාගේ නම හදිච්චිද ඔයගින් අහන්න කියලා. හරිද? අපි කියමු කොහොමද මේ ලේනා කියන නම කෝච් දාන්නේ කියලා. ලේනා කියන්නේ ඉස්සර පල්ලි ගනුල් ඉස්කෝලෙන් ආපු කෙනෙක්. එයා පොඩි, එතකොට පොඩි, එයා පොඩි පොඩි ගැප් වලින් දුවනවා. ඉතින් අපේ ටයිගර් සර් එයාට ලේනා කියලා නම හැදුවා. ඒක නිසා තමයි ඒක දිගටම ආවා ලේනා කියලා අද නම. දැන් තාම මේ පොඩි පොඩි ගැප් වලින් දුවන්න පුළුවන්? පුළුවන්. ශ්‍රී ලංකාව දුවනවා. ඒක නෝමලි වෙන දෙයක්. ඒක නෝමලි වෙන දෙයක්. හිතලා නෙමෙයි. හරි, එහෙනම් සර් දාලා තියෙනවා හිතන්න නැතුව දුවනවා කියන්නේ ලේනෙම්ම තමයි. ඔව්. ඒ කියන්නේ පැන පැන හැමතැනින්ම දුවනවා. ඒක නිසා ලේනා කියලා නම දැම්මා. ගස් උඩ යනවා, එල්ලෙන වතුවල, ඒක නිසා ලේනා කියලා දැම්මා. දැන් මේ කණ්ඩායම් වලට සාමාන්‍යයෙන් තියෙනවානේ මේ එක එක හැකියාවන්, සහජ හැකියාවන්. දැන් මේ සත්තුන්ගේ හැකියාවන් තියෙනවා කියන්නේ ඇත්තටම වටිනවා කණ්ඩායමකට. දැන් මේ හසලක ගාමිණී නෑදෑයෙක් කියන්නේ ඇත්තද? නෑ. බොරු? ඇත්ත. ඇත්තටම? කවුද කියලා දන්නව? දන්නව. කවුද? එයා මීක හිටුවෙක් කෙනෙක්. හරි. ඉතින් හසලක් කියන්නේ ලේසි පහසු ගමක් නෙමෙයි නේ කියන්නේ? නෑ. දැන් ඒ ලයින් එක මේගොල්ලන්ටත් දෙනවද? දෙනවනේ. බෝඩි මැදි දෙනව උපරිම. මොනවද කියන්නේ? අම්මා අන්දේ ගොළු බීරු මැද්ද යා විතරයි කියනවා වැඩ කරන්නේ. ආ, ධර්ම වචනය. ඉන්දියාවෙන් ආපු වචනය. මොකද කියන්නේ? අන්දේ ගොළු බීරු මැද්ද මම විතරයි වැඩක් කරන්නේ කියන. හසලක සද්ද දාලා අන්න ඒක නිකන් කොලාතු ඇඳුම් ආවත් පාට් එක දාලා ඉන්නවනේ. දැන් ඇත්තටම කියන්නේ ඇයි ඇඳුමක් කිල්ලේ කියලා. ඇඳුම් වලට තමයි කැපතියම. ආස දේවල් කියන්නේ නෑ. ලෝකේ අම්මා තාත්තා ඇරනහම මට අත ඇරගන්න බැරි මගේ බයික් එක විතරයි. බයික් එක විතරයි. හරි, එතකොට මේ සාමාන්‍යයෙන් ෆැෂන් කරන්න ආසයි? එහෙමත් නෑ, ලස්සනට අඳින්න තමයි ආස. හරි, ලස්සනට සින්දු කියන්න පුළුවන්නේ. ඔයත් එක්කෙනෙක් තමයි සින්දු වලට පොරකන. හරි නේ මං? විනුත් කියන්න. අර මේ ජයමංගල ආමියද? ආ හරි, අපි කියමුද? අපි කට්ටියත් එක්ක පස්සේ සින්දුවක් කියමු, ඉස්සෙල්ලා විරුඳුව කියමු. හරිද? ආ, සපෝට් එක දෙනවනේ. ආ හරි, සපෝට් එක දෙනවලු. පොඩින් පොඩින් මොකක් වගේද? ලැජ්ජයි වගේ. එම ලැජ්ජ වෙන්නවා. මොකද? අතු බබා නේකයි. අන්න ඒකයි. අතු බබා රිඳුවක් කියන්න මමත් අතු බබා කිව්වනේ දැන්. අපි කියමු. හරිද? හා. ජය මංගල ගීතාලෙට පිඹ පිඹ බට දඬුනාලා ජය පෙන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා රස කර මම පවසන්නේ මිනිකින් කිනි සොලවලා අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුට්ටු වෙලා පර යන ඉඳුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට වසඟ නොවන්නේ කවුරුද නෑනගේ එක බැල්මට මම කැමති නෑනට නෑනා කැමති නෑ මට පොට්ටික තුරුලට අරන් මුව මද හස රැලි පෙරන් පාසල් යන දෙවට දිගේ නෑනා මගේ රත්තරන්
මම කැමති නෑ නට නෑන කැමති නෑ මට ගන්නෙද ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක් හදමුද අපි කූඩුවක් වෙමුද පරවි ජෝඩුවක් මම කැමති නෑ නට නෑන කැමති නෑ මට හරි අපි කතා කරන්න කෙනෙක් ඉන්නවා මේ පාට බූල් බෑන්ඩ් එක තියෙන සම්බන්ධය මොකද්ද මම ෆැෂන් කරනවා ඉතින් මැච් වලට හැමදාම එද්දි පාට බෝල් බෑන්ඩ් දාලා මොකක් හරි හෙයා ස්ටයිල් එකක් දාන් එනවා අනිවාර්යෙන් මැච් එකට එද්දි දවසක් සර් කෙනෙක් මට කතා කරලා බෑන්න කොන්න බෝල් දාන නිසා ඒක තමයි උනේ හරි නම කියන්නකො අපිට අයිෂා ජයසුන්දර ස්කෝලේ කොහෙද ඩීබී වෙලගෙදර සෙන්ටර් කොලේජ් ගෙවල් කුරුණෑගල හරි ෆැෂන් කරන්න ආසයි කිව්වනේ කවුද ෆලෝ කරන ෆැෂන් අයිකන් එක ත්‍රිකලා දරිණි හරි මෙයාද හොඳ මෙයාලෝ මොනවද කියන්නේ තින් ගොඩක් දේවල් තියෙනවා යගෙනම් කියන්නේ ලස්සන හිනාවක් තියෙනවා පෑය ගානක් එක දිගට යන මේ දැන් අර ට්‍රැක්ටරයක් ස්ටාර්ට් කරා වගේ කියන්නේ මෙයාට හරි දැන් හරි හරිද මේ මේ අවුරුදු උත්සව වලට අඬ ගහනවා කියන්නේ ඇත්තද වට හොඳම හිනාවට මොකද්ද හිනාව යන නවත්ත ගන්න බෑ දැන් මෙයාත් එක්ක ගැන කතා කරන්න බැරිද අද? අද බැරිද? හරි අපිට නම කියමුකෝ. තිසාරා දෙවමනේ. කොහෙද ගියේ? අවිසාවෙල. අවිසාවෙල. දැන් මෙහෙම කිව්වොත් ඔයා වැඩිපුරම ආස ඔයා බලපු ෆිල්ම් එක මොකක්ද? තේරි. තේරි. හිනාවුණාද ඒක බල? නෑ ඇඩුව. නෑ මං හිතුවා හිනා වෙන්න පුළුවන් හොඳට ඒකට හිනා වෙලා කියලා. නෑ එහෙම නෑ. හරි දැන් වා කියන්නකෝ යාළුවා ගැන විස්තරي යාළුවාද එයා එක්ක කොහෙවත් යන්න බෑ ඉතින් ඇයි හේතුව මොකද ගියපු ගමන් මොන හරි කන්න ඕනේ කාළේ වල ලස්සන කොල්ලෝ ඉන්නානේ ඒ කොල්ල දිහා බලලා කියවල කියවල එයාලා ඉතින් කොමර දෙලේ දා ගන්නවා යාළුවා ගුටි කාලා නැද්ද පාරේ උඹට නෑ 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 ගුටි කන්නේ නැන්නේ ගාලා තමයි આવත් එන්නේ ගාලා එන්නේ આવොත් ඇත්තද මේ කියන්නේ නෑ ගහන්න නම් ගින්නේ කාටවත් නෑ නෑ ගහන කතාවනේ මම ඇත්ත දැහුවේ අර කාලා දැලේ දාන කතා කණ එක නම් කනවා දැලේ දාගන්න එහෙමනේ දැලේ දානවා මේ මොනවද කන්නේ ඇත්තට ওই වගේ ඇඟ තියාගෙන කනවා ඉතින් කෑම වාගේ නම කිව්වකෝ නෙත්මිකේෂිකා හෙට්ටිආරච්චි හරි අර මෙයාගෙන මොකද කියන්නේ ති අයියා ඉතින් මේ සාම කිවිසුම් ගහන්න බෑ දැන් ඉස්සරේ කියන්න ඕනේ දැන් අර හොරෙන් කතා කරගත්ත එක නෑ දැක්ක තිනා යනවා මෙයාව දැක්ක මිනා යනවා හරි ගිවල් ගොහල් වන්දියතල ඇත්තද කියන්නේ මේ හොඳම ආඳා ගල් ආඳා කියලා කියනවා ඇත්තද මොකද්ද ගල් හෙට්ටි පෙට් නේම් එක මොකද්ද හොඳම පැණිය තමයි අපේ ටීම් එකේ හේතුව මොකද්ද එයාගේ අමුතු ලස්සන hina තිරස් මෙහා ගවන්නම කරනවා මේක ඉන්නේ නැහැ දැන් ඉන්නේ නැද්ද හරි ආවා කලින් රග ප්ලේ කරලා තියෙනවා කොහෙද ටීම් එක බදුල්ලේ ක්ලබ් එක බදුල්ලේ ක්ලබ් එක හරි දැන් ඔයා කන්න වැඩිපුර මාස මොනවා රයිස් ජීවත් වෙන කැමති රට මැලේසියා මැලේසියා කවද හදවස ගන්නවා යන්නේ අනිවාර්යෙන් යන්න ඕනේ හරි නම කියමුකෝ නිමාස අපොන්සේක ඔයා අතුඹුවාට බයයි නේ ඔව් අතුඹුවා මෙතනට චුට්ටක් එන්නකෝ මට කිව්වා අතුඹුවා ඇරෙන්න වෙන ඕන කෙනෙක් මෙතෙන්ට ගෙන්නන්න කියලා. ඒ හේතුව ඒ. එයාගේම තමයි යන්න ඕනේ. මොකද ඔයා අතුඹුවාට බය ඔච්චර? එයා හැම වෙලෙම බය නැ ප්‍රැක්ටිස් එකේ ඉඳන් බයිනෝනේ. අතුඹුවා ඇයි එහෙම කරන්න කට්ටියට? ආ? ඇයි බයින්නේ මෙයාට? හදාගන්න. ආදරේට හදාගන්න ලුවන්ින්නේ. ආදරේට හදාගන්න ප්‍රැක්ටිස් එකේ දුණත් හැම එකෙදිම හැම දෙයකටම ඉන්නව අය. ඒඳ කියනවා අතුඹුවා නැතුව ඕන කෙනෙක් ළඟට එන්න කියලා. හරි මට කියන්නකෝ මේ ඔයා කැමතිම ගායකයා කවුද? සඳුන් පෙරේරා. සඳුන් පෙරේරා. සින්දුවක් කියන්න පුළුවන්ද? මොනවාද? නෑ යා ළඟදී නම් බූට් එකක් අරින් ඉන්නේ. එහෙනම් හැම වෙලේම අඬනවා සින්දුව. ආ බූට් කවු? මොකද? සඳුන්ගේ සින්දුව තමයි වැඩිපුරම අහන්නේ. මොකද කැමතිම සින්දුව සඳුන්ගේ? මොකද කැමති සින්දුව? හරි 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 කමන්නේ කමන්නේ මතකද
සඳුන්ට කැමතිල සතුන්ගේ සිින්දු මතක නෑලු අපිති කමන්න අප හන්න වෙන එක කව අපිය හරි නම කියමකු සුමුදු සෙව්වන් සුමුදු සෙව්වන්දි එතකට කොහෙද ඉන්නේ බදුල්ලේ ඉස්කෝලේ බදුල්ලේ සුජාත හරි කවුද ඔයාට බයින් නෑනේ අතුබ බෑනේ ඔයා හොඳයිද ඒක මෙයාට දර වැඩිපුර කියන් තියන්නේ මොකද පොඩින් පොඩින් මොකද ඒකද අරයා තමයි මතක් කරන්නේ මල පයින්න සසේජස් මතක් කරන්නේ මල පයින්න මෙයාලගේම තමයි ගන්න උනේ දැන් කවුද විස්තරේ දන්නේ ඇත්තටම හරි විස්තරේ දන්නේ කවුද දවසක් අපි මේ සසේජස් කතා කන කෑම ගැන කතා කරලා සසේජස් මතක් වුණා එතකොට දැන් මෙයා සසේජස් අරගෙන තනියම කනවා හදාගෙන අපි ඒක මතක් කරලා කිව්ව පාර මෙයාට පොඩ්ඩක් තරහා ගියා එහෙම කේන් තියනවා කෑම මතක් වුණා දැන් දැන් සොසේජස් දැක්කම කේන් තියනවා මේ කතාව මං හිතන්නේ ටික බොරු කතාවක් කිව්වේ මං හිතන්නේ එහෙම නේද හරි කමන්නේ ඔයාගේ නම කියන්නකෝ ඉරාෂා දිසානායක අර කතාව බොරුනේ සොසේජස් කතාව නෑ නෑ කතාව ඇත්ත කියපු කතාව බොරුනේ ටිකක් විතර බොරු ඒකනේ ටිකක් විතර බොරු හරි ඔයාගේ වල කොහෙද අමිතිරිගල හරි ඔයාගේ මොකද්ද මේ ෆෝමේෂන් ඔයාගේ ප්ලේ කරනකොට ශ්‍රමෝ හරි එතකොට මේ සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ ඔයාට ඔයාගේ ප්ලේ කෙනෙක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්නේ රණ්ඩු වෙලා ඉවර කරනවද මොකද කරන්නේ සෙල්ලම් කරනකොට ගහන්න දින හොඳම ටැකල් එක ගහලා හරිනේ හරි කිව්වා මෙයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කාත් එක්ක හරි ප්ලේ කරන වෙලාවට හොඳම ටකල් එක දානවල එයාට හරිද ඔන පරිස්සම් වෙන්න කට්ටිය හරි නම මොකද හේකාෂිනී හේකාෂිනී වාට සින්දු කියන්න බලවා නෑ මට සින්දු කියන්න බෑ කේන්ති යනවා නෑ සින්දු කියන්න බා කේන්ති යනවද වාට විහිළු කරන්න පුළුවන් නේ හොඳද ලස්සනම නැටිල්ල තියෙන්නේ හරි අපි මෙහෙම කරමු අපි අපි හරි අපි මෙහෙම කරමු මොකද හරි අපි මෙහෙම කරමු අපි යනවා යූත් ප්ලස් එකෙන් බ්‍රේක් එකකට බ්‍රේක් එකකට ගිහින් ඇවිල්ලා හේකාෂිනීගේ dance එකක් එක්ක අතුබබාගේ සින්දුවක් බලනවා බ්‍රේක් එකකට යන්න අපි මෙහෙම පොඩි වැඩක් කරනවා හරිද ඔක්කොම කැමරාව පැත්තට යූත් ප්ලස් කියලා අත දික් කරන්න ඕන හරිද මම 1 2 3 කියනවා ඔක්කොම කැමරාව පැත්තට යූත් ප්ලස් කියලා අත දික් කරන්න හරිද හරි 1 2 3 යූත් ප්ලස් ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳි නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව The Papare TV, The Papare TV HD, Dialogue Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ, යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Papare TV. On the Papare TV and the Papare TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ, යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව.
ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD, Dialogue Television නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritty. Be inspired by their greatness. Relive all the scintillating action. ්‍රේකෙන් පස්ස අප අයිත ඇවිලතිනවා යුත් එකට කතා කරන යුත් ප්ලස් ප්‍රෝග්‍රම එකත් අරගෙන ඉතින් කට්ටි සෙටලයින ලස්සන සෙක්මට එකට ලස්සන වැඩකට අපි බලමු මොකක්ද වෙන්න කියලා චාන්සික මේ ගොලන්ට. තේකුඩේ පිටේ බැඳන්නුඹයනවා කන්දවඩෙන් මම දැක්කේ හුඟ කලකට පස්සලෙච්චමී මගලෙංගතුකමට තින් කාගෙත් ඇසුවහලා හොරෙන් තනි පංගල මේලනින්න වරෙන් ලෙච්චමි තේකුඩේ පිටේ බැඳන්නුඹයනවා කන්ද උඩින් මම දැක්කේ හුඟ කලකට පස්සෙ ලෙච්චමි මගලෙංගතුකමට තින් කාගෙත් ඇසුවහලා හොරෙන් තනි පංගල මේලනින්න වරෙන් ලෙච්චමි දැක්කම ඔය මට කියාවි මටම කරච්චල් කරාවි මාතියා මොකද්ද මට වීලු කරන්නේ ලැයි මේ අය පද හදාවි පවුලන්ට අනු මට කියාවි අඩවනනේ මවට නම කැමැතිම නෑනේ එකුඩේ පිටේ බැඳන්නු බේනවා කන්ද උඩින් මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්චමි මගලෙංගතු කමට ඉතින් කාගෙත් ඇස්වාලෝරෙන් තනි පංගලමේ ඉදින්න වරෙන් ලෙච්චමි අනේ තනි පංගලමේ ඉදින්න වරෙන් ලෙච්චමි. හරි අපි කතා කරන්න යනවා ලෙච්චමි එක්ක. අපි පොඩ්ඩක් කතා කරමු. නම් මොකද්ද කිව්වේ? හේකාශිනී. හේකාශිනී. ඔය තමිල්? ඔව්. ඒවල් කොහෙද? මාතලේ. මාතලේ. දැන් කොච්චර දවසකින් ගෙදර ගිහලා නැද්ද? දැන් හරි එතකොට අපිට මොනවද ගෙනාවේ? ගෙනාවා දුන්න කට්ටිය. ටීමේ කට්ටියද ගෙනාවද? ඇත්තරම? වෝල්ඩෝ විනාඩු ඒවා. ආ ගොඩක් ජාති ගෙනාලා එහෙනම් කමන්නේ. දැන් මේ අර කිව්වා වගේ තනි බංගලමේ ඉන්න නැතුව කාත් එක්ක හරි ඉන්න ලැබෙන්නේ කියලා විශ් කරනවා. හරි නේද? හරි thank you. එහෙම කෙනෙක් ඉන්නවද? බෑනේ කියලා හැරනවා කියනවල? ඉන්නවා. ඉන්නවා. එහෙනම් ආයේ කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. හරිද? එහෙම හරි නෑනේ. හරි. එහෙනම් එයත් එක්ක සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි? හරි. අප්පු, ඇත්තද මේ කියන්නේ? බොරු. බොරු. එහෙනම් කවුද? කවුද? හරි. අපි කතා කරමු ඊළඟ එක්කෙනත් එක්ක. හරි. අපි නම කියමුකෝ පොඩ්ඩක්. චමිල්කා සිල්වා. හරි. දැන් කියන්නකෝ මොකද්ද මේ ෂේප් එකේ ගානට බැලන්ස් කරලා නිවාඩු ගන්නවා කියන කතාව? නිවාඩු දෙන්නේ නැති වුණාම ඉතින් චුට්ටක් දෙන්න බැරි මොනොත් ඉතින් චුට්ටක් සර්ට කියලා බලනවා. ඊට පස්සේ ඉතින් දෙනවා. පොඩ්ඩක් බැලන්ස් එකක් දා ගන්නවා නේ කොහොම හරි. හරි දැන් මේ අවශ්‍ය දෙයක් වුණොත් ඉතින් නිවාඩුවක් ගන්න එපැයි. දැන් මේ ඇත්තද මේ ආපෝස් එකට එන්න කලින් වැඩිපුරම මැච් බලන්න ඇවිල්ලා තිනවා. ඔව්. තව කෙනෙක් ඉන්න පොඩි ඉන්න. හයිය හිනා වෙන්නේ. අනේ. කවුද බලන්න නම කියන්න බලන්න. තිසාරා. කොහොද තිසාරා? ට්‍රැක්ටරේ. හරි. දැන් මේ හේතුවක් තියෙනවද වැඩිපුර මැච් බලන්න එන්න හේතුව? නෑ මං ආසයි. එන්න එකට දාවේ. ඔව්. කතා වෙලාද මැච් බලන්න ආවේ? හරි. එතකොට මේ දැන් එහෙම මැච් බලන්න ඇවිල්ලා කොච්චර කාලයක්ද දැන් එයාර්ෆෝස් එකට ජොයින් වෙලා? අපි කලින් එයාර්ෆෝස් එකට ජොයින් වෙන්න කලින් එළිය ඉඳන් සෙල්ලම් කරා. ඊට පස්සේ එයාර්ෆෝස් එකට ජොයින් වුණාට පස්සේ සෙල්ලම් කරා. ඔය S2 පුරුද්දක් විදිහට අඳිනවද? ඔව් ඒක ඇඩිට් වෙලා වගේ. ඇඩික්ට් වෙලා වගේ. තව මොනවද ඇඩික්ට් වෙච්ච ෆැෂන් තියෙන්නේ? එච්චරයි. එච්චරයි. හරි. ගෙදර කට්ටිය කොහමද? හොඳින් ඉන්නවා. දැන් ගෙදර කට්ටිය මතක් වෙන්නේ නැද්ද මෙහෙම ඇවිල්ලා ඉන්නකොට?
මතක් වෙනවා ඒක තමයි ලිව්විල්ලන්නේ. ආ ගෙදර කට්ටිය බලන්න යන්න. ඔව්. හරි අපි කතා කරමු තව එක්කෙනෙක් ඉන්නවා. මොනවාද විස්තර මේ දවස්වල? මේ දවස්වල කට්ටියගේ මැච් වල්නා ගර්ල්ස් ලගේ බොයිස් ලගේ එච්චරයි. මොකද්ද පොෂන් එකාගේ? මම ප්‍රොප් එකක් ගහන්නේ. ඕකේ. නම මොකද්ද? ශානිකා වික්‍රමසිංහ. හරි. ගෙවල් ගොවේ? දෙහිඅත්ත කණ්ඩියේ. දෙහිඅත්ත කණ්ඩියේ ටිකක් දුර. එතකොට ගෙදර කවද්ද අන්තිමට? දැන් සතියකට කලින් ගිහින් ආවේ. ආ එහෙනම් දුර නෑ වගේ. වඩා කිල්ලගෙන ගියේ. හා එහෙමද? හරි. අපි කියමු නම. දිල්හානි. දිල්හානි. යන්න ලෑස්තිලා ඉන්නේ නේ? ඔව්. කොහෙද යන්න හදන්නේ? රට. ගෙදර කට්ටිය ඔක්කොම එක. ඔව් ෆැමිලි එකත් ගන්න. ඒ මොකද මේ කතාව කියන තැනට හරියට වෙන කතාව. ඈ? ගාලිදල. ගාලිදල වෙලාවට එනවා. ගාලිදල ඉඳලා වෙලාවට එනවා. ඇත්තද මේ කියන්නේ වෙලාවට එනවද? එනවා. දොරේ ඉඳලා එන්නේ. ගාලි ඉඳලා. අය කියන්නේ මේ විනාඩි 10 පහල? වෙලාවකට ෆරක් වෙනවා. හරක් වෙලා හරි දැන්ට එනවද? ඔව් එනවා. හරි දැනට ඒ කතාවේ මොකක් කර එකක් තියෙනවා. මොකක්ද ඒ කතාව? ආ මොකද? ගෲප් එක බලන්න බැරි වෙලා ඩේටා නැති වෙලා මේ වෙලාවකට බීච් ගිහිලා ආයෙම ග්‍රවුන්ඩ් එනවා. හා ඇත්තම වෙලාව බලන්න මේ ගෲප් එක බලන්න අමතක කරලාද නැත්නම් බීච් යන ආස නිසාද ගිහින් එන්නේ? නෑ ඩැප්පල් ෆෝන් එකේ ඩේටා තිබ්බේ නෑ. බීච් පැට්‍රිස් කිව්වා බීච් පැට්‍රිස් දෙහි ගියා ගල්කිසෙට. ආයි මේ යාළුවිට කතා කරලා සංජු මේ කොහෙද ඉන්නේ කියලා පරදානකො මේ ග්‍රවුන්ඩ් පැට්‍රිස් තියෙන කියලා ආයෙ ග්‍රවුන්ඩ් එකට ආවා. හයි. හයි. So what's going on these days? Nothing much. I just come for training and stay with the team because I like to be with them. So I enjoy my time being mostly in the camp. So I just like playing with them. And what's your name, please? My name is Mei Ling Shu. Mei Ling Shu. There's a separate names. Mei is my first name and my middle name is Ling. So your origin from? Sri Lanka. Sri Lanka. So Burger Malay? My father is half Chinese, my mom's half Burger. Okay. So I know Mei Ling, you are an all-rounder with the sports and you're working as a photographer also. So what kind of sports are you doing? At the moment I am playing rugby and I do on the sidelines I do swimming. I did a lot of sports in school. And so we'll talk about it one by one. What you did? I did football, I did basketball, I did golf, I did drawing, and there are you know extra other curricular athletics as well. Okay, sure. So what about the photographer side? Photography I started since I was very small. My father and his best friend takes pictures at Vilpattu and Yala. So I got an interest by looking at the animals and the nature and, you know, all the views and stuff. So everywhere I go, I always take pictures of sunsets or clear views of people on the road and, you know, make a story out of it. It's your nature lover. Thank you. මේම කතා කරගෙන යනකොට මට ආයි තෝගාවට එන්න හිතුණා. දැන් කොච්චර කාලයක් කිව්වද ටීම් එකේ ප්ලේ කරලා? අවුරුදු 7ක් වෙනවා. අවුරුදු 7ක් වෙනවා. සර්විස් එක කොච්චරද? අවුරුදු 7යි. 7ක්. එතකොට 7ම රග ප්ලේ කරා. ඔව්. හරි. දැන් මේ ග්‍රවුන්ඩ් එකත් එක්ක ගොඩක් මතක තියෙනවනේ. ජීවිතේ අමතක නොවන මතකෙ මොකක්ද මේ යන්න ලඟ වෙච්ච මොහොතේ? ගොඩක් මතක තියෙනවා. අපි මෙහෙම කියමුකෝ. දැන් මෙතන ඉන්න යාළුවන්ගෙන් හොඳම යාළුවා කවුද වාඩි හිටපු? විකි අක්කා. මෙයා. එහෙනම් මෙයා ගැන මොනවද ඔයාට තියෙන මතක? හොඳ අක්ක කෙනෙක්. ඒ වගේම හොඳ යාළුවෙක් සහෝදරෙක් වගේ හැම දෙයකටම මොන ප්‍රශ්නකෙදී ඉන්නවා. උත්තරයි. දුක නැද්ද දාලා යන මේ කට්ටිය? දුකයි. මොනවද කියන්න තියෙන මෙයා ගැන? මං කියන්නේ ඉතින් එයා පොස් ජීවිතේ වගේම මෙයා එළියට ගිහිල්ලත් අපිට කතා බහ කරන්න මේ ඉන්දියා වගේම ඉන්න කියලා තමයි කියන්නේ එයාට. හරි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ලෝකේ පවතින යම්මින් විතරයි. සමහර තැන්වලදී අපි එන්න ඕන, සමහර තැන්වලදී අපි යන්න ඕන. එහෙම ගියොත් තමයි ආයෙත් එන්න පුළුවන්. ඉතින් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා අපිට මේ අයත් එක්ක. අපි කතා කරමු තවත් විස්තර. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳි නව්‍යතම අත්දැකීම් සමගින්
ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. The Papare TV, The Papare TV HD, Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ, යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD, Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Papare TV. On the Papare TV and the Papare TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ, යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD, Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ, යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් The Papare TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. The Papare TV, The Papare TV HD, Dialog Television නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. යුත්තකට සෙට්න යුත් ප්ලස් ප්‍රෝග්‍රම එකත් එක්ක අපි ඇවිල්ලයින්නේ රත්මලාන එයාෆෝස් කෑම්ප එකේ, රත්මලාන එයාෆෝස් රග්බි ග්‍රවුන්ඩ් එකට. ඉතින් අපිත් එක්ක ඉන්නවා රත්මලාන එයාෆෝස් රග්බි විමෙන්ස් ටීම් එක. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ගොඩක් හවස් වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. අපේ ප්‍රෝග්‍රෑම් එකේ ලාස්ට් සෙග්මන්ට් එකට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි කතා කරනවා කැප්ටන් එක්ක, කැප්ටන් රුවිනි එක්ක. මට කියන්නකෝ මේ පාම්බට්ට සම්බන්ධව තියෙනවා ටිකක් වෙනස් විදිහ මතකයක් නේද? ඔව්, ටීම් එකේ දඟකාර චරිතයක්. අපි කොරෝනා දවස්වල ට්‍රේනින් කරේ අවිස්සාලි පිලිප් ග්‍රවුන්ඩ් එකේ. අපි හැමදාම ට්‍රේනින් ඉවර වෙලා යනවා කුමාරයල්ල කියලා තියෙනවා මේ නාන්න තැනක්, ගොඩක් ජම්බුර ලස්සන තැනක්. එතෙන්ට ගිහාම දැන් අපි කට්ටියම පීනන්න බැරි අයත් ඉන්නවා ටීම් එකේ. ඉතින් ඒ කට්ටියත් එක්ක අපි හැමෝම දැන් එකට ඉන්නවා. එනට අපි ගොඩක් ජම්බුරට යන්නේ පීනන්න බැරි අය, පීනන්න පුළුවන් අය පීනනවා. ඉතින් පාම්බට්ටටත් පීනන්න බෑ පොඩ්ඩක්වත්. මේ එතන තියෙනවා අඩි 8කට වඩා ජම්බුර, මේ ලොකු වලක්. ඒක කළු පාටයි, අඩිය පේන්නේ නැහැ, ගොඩක් ජඹුරයි. ඉතින් මෙයා කරපු දෙක පාටම අපිත් එක්ක මේ වැඩිය ජඹුර නැති හරියේ ඉන්න ගම මෙයා කරපු දෙක පාටම ගිහින් අර වලට පැන්නා. දැන් අපි බය වුණා, ගිලෙයි. ඉතින් බයයි නේ, එතන තවත් කට්ටියට අපි ඔක්කොම වට වෙලා. දැන් මෙයා බලනවා පේන්නේ නැහැ, පීනන්න පුළුවන් යාට ගිහින් බැලුවා, ඒත් නැහැ දැන් පේන්නේ. ඊට පස්සේ අපේ පීනන්න පුළුවන් කෙනෙක් નિરાශ යට ගිහින් බැලුවා, යන්තම් කකුලකින් අහු වුණා. ඒත් එයා උඩට ගන්න බෑ දැන්. ඊට පස්සේ දැන් අපි ඔක්කොම බය වෙලා කෑ ගහනවා මොනවද කරන්න කියලා. ඊට පස්සේ ලේන කරපු දේ යන්තම් දැකලා කොණ්ඩෙන් ඇදලා ගත්තා උඩට. උඩට අරගෙන දැන් මේ එක්කෙනෙන් දෙන්නේ මේ ගුටි දෙක තුනකුත් දුන්නා. ඒ දැන් අපිට බයයිනේ, මෙයා ගිලෙයි. එහෙම අපි බය වෙලා නේ විලි හිටියේ. ඊට පස්සේ දැන් මෙයා ගොඩට ආවට පස්සේ අපි හෙව දැන් ඇයි ඒ වගේ වැඩක් කරේ, පීනන්නක් බැරුව කියලා සැර කරලා හදි. හරි ඉතින් අක්කලා ඉන්නවනේ, මං දන්නවා මාව බේර ගන්නවා කියලා. එහෙම කිව්වා. ඊට පස්සේ අපි දැන් මේකේ දැන් කොච්චර යටද කියලා බලන්න අපි කරපු දේ දිග ලීයක් ගන්න, උණ ලීයක් ගන්නලා යට දාලා බැරුවා. ඒ ලීයත් අඩි 8ක් වැඩි තරමට තිබුණේ. ඒ ලීයත් පොව්වන කොහොම හරි ඒ වතුරේ. ඉතින් එච්චරයා බය නැතුව තියෙන විශ්වාසය පෙන්නා. ඒත් අපි කවදාවත් ඔවගේ වැඩ කරන්න එපා. දැන් දන්නේ නැති කට්ටියක් එක්ක එහෙම ගියා නම් එහෙම දන්නේ නැහැ වෙච්ච දෙයක්වත් කියලා ඉතින් කිව්වා. ගිලුන් නැද්ද? සහෝදරත්වය වෙනුවෙන් ගිලිලා තියෙන්නේ බලන්න මේගොල්ලෝ ආදරේද කියලා බල්ලතේ. මේ පාම්බට්ට බල්ලා තියෙන්නේ ඇත්තටම ඔයාලයාට ආදරේද කියලා. ටීම් එක මෙයා බය කරා.
බය වුණා. ඉතින් දැන් මතක් කරද්දි හරි සතුටුයි. ඉතින් එයාගේ විශ්වාසය නේද කියලා විතර හිතෙනවා. අනිවාර්යෙන්. හරි. ඒත් එක්කම මේ ටීම් එකේ ඉන්නව නේද කෙනෙක් මේ සාමාන්‍යයෙන් තැනකට එන්න කිව්වම එනවා. කෙනෙක් පිටත් වෙන තැනින් පිටත් වෙනවා වෙලාවට. හරිද? අපි කතා කරලා ගමු. පොඩ්ඩක් එන්නකෝ. කවුද මේ? වික්‍රමසිංහ පොඩ්ඩක් එන්න. දැන් මේ සාමාන්‍යයෙන් කොහෙට හරි එන්න කිව්වම මෙතනට. හරිද? සාමාන්‍යයෙන් කොහෙට හරි එන්න කිව්වම ගෙදරින් වෙලාවට පිටත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ ඇත්තටම? මොකුත් වෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් එනද? ප්‍රැක්ටිස්. හරි. කොහෙට හරි එන්න කිව්වම ගෙදරින් වෙලාවට පිටත් වෙනවා. අතරමඟදී මොකද වෙන්නේ? මොකද්ද? පාර හොයාගන්න බෑ. කොහේ හරි නතර වෙලා අක්කේ දැම්මම මෙතන මට පේන්න තියෙන්නේ මේවා. ඉතින් අපි හිතා ගන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ ඉතින් බැරියෙම වුණොත් අපි කවුරු හරි බයික් එක යනවා යව අරන් එන්න. ආ කවුරු හරි යන්න ඕන. කෝල්ස් ගන්නවා 100ක් විතර කෝල්ස් එනවා. මම බයික් එකේ මීටර 100ක් යද්දි ඒ ටිකට කෝල්ස් 5ක් එනවා. මට බයික් එක ඩ්‍රයිවින් කරන්න වෙලාවක් නැහැ. කොහොම හරි හොයාගෙන එනවා. ඔව් නැත්තම් මම ගිහින් අරන් එනවා. නැත්තම් මං කියනවා ඔයා මගේ පස්සෙන් එන්න කියලා එකගෙන යනවා නැත්තම්. මෙයිනේ බයික් එකේද? මෙයත් බයික් එකේ එන්නේ. අර මාත් එක වෙන කවුරු හරි යන දවසට එක බයික් එකේ දෙන්නට යන්න බැරුවම මෙයාව පස්සෙන් තියාගෙන එකගෙන යනවා. තනියෙන් එන්න කියලා ගියොත් එහෙම අහපව් ආයේ දාඩ මං එන්න ඕනි. අපසර එල එක්කන් යන්න. එම් මොකද වෙන්නේ? පාරවල් මතක හිටින්නේ නැද්ද? නෑ මුල් කාලේ එහෙම මතක නෑ. අර නැෂනල් ප්‍රැක්ටිස් එන්න කියලා දවසක් රොවිනි අක්කා කොලේක ලියලා දුන්නා යන පාර යන්න ඕනි බස් එක ඔක්කොම. ඒ තේරුනේ නෑ. ඉතින් දවසක් කොටුවට ගිහිල්ලා තාවා අපසර කොටු විතරයි යන්න දැනන් හිටියේ. ඒ පැත්තට ගිහිල්ලා ආයි හරි පාරේ ආවා. නෑ හරි පාරේ නෙවෙයි. ඒත් පාර වැරදි. ඔව්. ඊට පස්සේ ඉතින් ලේන ගොඩක් වෙලාට උදව් කරන්නේ කොහේ හරි යන්න වුණාම. එයත් එක තමයි ගමම මම යන්නේ. එහෙනම් ඉතින් ලේනට නොකිය කොහෙවත් යන්න එපා. මොකද ලේන හොයන්ගෙන දැන්නේත් ලේනට කියව දෙනකොත් නේ. හරි. දැන් තව වැඩක් අමතකුණානේ. හරි. අපි කතා කරමු. මොකද්ද මේ මෙච්චර සද්දේ දාලා කට්ටියව පාලනය කරන් ඉන්නවා කූඩැල්ලට බයයි කියන්නේ? ඔව් ඒක නම් ඇත්ත. මම මේ සාමාන්‍ය ඔය කැරපොත්ත වුණ ඔය කාටවත් බය නැහැ. කුඩල්ලෙත් දැක්කොත් නම් මට හිතා ගන්න බෑ මොකක්ද ඒ වෙන්නේ කියලා. ඒ තරම් බයක් ඇති වෙනවා. හරි. ඒ වගේම තමයි දැන් කමන්නේ මෙයාගේ නම් ඇඟපත් දැක්කම කුඩල්ලට බයයි කියලා හිතන්නකො. ඔයා මොකද ඔච්චර ඇඟක් තියාගෙන කැරපොත්තට බයයි? කැරපොත්තු පියාමත්දි බයයි. කැරපොත්තු පියාමත්දි බයයි. උන් ඇවිද කෙන කියාට අවුලන්නේ නැහැ. අවුලන්නේ නැහැ. දැක්කම කියන්න ඇවිදන් එන්න මං ගාවට පියාඹන් එන්න එපා කියලා. මුන් පන්නන්න ගියාම එක මාට පියාඹනවා. එතකොට බයයි. ලස්සනට මොකද? මෑන් තියෙන ත්‍රිවිල් එක. අපි ඒකේ තමයි ගෙදර යන්නේ. ඒ ගෙදර යනකොට රේල් ක්‍රොසින් එකක් තියෙනවා පුවක් පිටියේ. එතනදී මේ ගස් ගෙම්බෙක් එකපාරම ඉස්සරහා ග්ලාස් එකට පැන්නා. පැන්න ගමන් කෑ ගහලා මහයි මං හිතුවේ ඉස්සරහ වාහනේ කපි හැප්පිලා කියලා. කෑ ගහලා අපි චුට්ට නිින්දකින් හිටි පිටිපස්සේ මමයි ඒශලා තව එක්කෙනෙක් හිටි චුට්ට නිින්දකින් හිටි උඩ විසි වෙලා හැරිලා මං හිතේම හරි අපි හැප්පිලා පෙරලිනා කියලා. එතකන් ඉස්සරහට ගස් ගෙම්බෙක් පැල්ලා මේක පාර මැද්ද ත්‍රිවිල් එක නවත්තලා ත්‍රිවිල් එකෙන් එළියට පැන්නා. ගස් ගෙම්බ පැනලා දැන් ඒ ගෙම්බ පයින්නටද බය? කැරපොත්ත පියාඹනවන්නේ. මට ඉස්සෙල්ලා වීදුරු අමතුන මං හිතන්නේ ඇඟට එනවා කියලා. හරි. දැන් මට කියන්නකෝ මේ සාමාන්‍යයෙන් ඇයි පාටි වලට යනකොට කට්ටියව එක එක තැන්වල බලා ගන්න තියලා ඔයා මේ අඳින්න කරන්න ෆැෂන් කරන්න සෑහෙන වෙලාවක් ගන්න? පාටි එක ගියද්දි ලස්සනට යන්න එපේ. එතකොට ඇඳගත්ත කට්ටියව ආයෙනකම් බලන් ඉන්න කොහොඳයිද? ඒ ඉතින් කරට දෙයක් සාමාන්‍යයෙන් රෑට තියෙන පාටි වලට යනවද නයිට් ෆන්ක්ෂන්ස් වලට? යනවා. කලුවරට බයයි. තව කාත් එක්ක හරිනේ යන්නේ? තව කායි මොකද? තනියම යන්නේ නැහැ. තව කාත් එක්ක හරිනේ. ලයිට් තියෙන පාටි වලට විතරයි යන්නේ. ඔව්. හරි. හරි. දැන් මට කියන්න දැන් මේ වතුරේ ගිලුණානේ. ඔච්චර වතුරත් එක්ක තරහක් තියෙන කෙනා ඇයි මේ වැස්සක් වහිනකොට ග්‍රවුන්ඩ් එකට පයින්නේ? ආසාවට. ආසාවට ප්ලේ කරන්න ආසයි වැස්සේ. ඔව්. දැන් වැස්සේ දඟලලා කරලම ට්‍රයි තියන්නත් ලේසි වහින වෙලාවට නේ. ඔව්. මොනවද තියෙන මතකයේ සම්බන්ධ? එහෙම ඉතින් මතකනේ අපි අර ප්‍රැක්ටිස් කරද්දී මේ එන හයියෙන් වැස්සා. ඊට පස්සේ අර මඩ වතුර වගේ තිබ්බා. ඊට පස්සේ අර දැන් පණිද්දී මේ යනවනේ ලිස්ට්ලා එපාර ඉතින් එහෙම ආසයි. හරි. ඉතින් ඔන්න ඔය වගේ විස්තරත් එක්ක තමයි අපි ඉන්නේ. අපි ඉන්නේ රත්නලාන එයාර්ෆෝස් රග්බි women's team එකත් එක්ක. 1 2 3 youth plus
යුතකට සැටන ය ප්ලස් ප්‍රෝග්‍රම එකක් අරගන අද අපි ආවේ රත්මලාන යාෆෝස් කෑම්පිකේ රත්මලාන යාෆෝස් රක්්බි ග්‍රවන්් එක රක්්මලාන යාෆෝස් රක්්බි විමෙන් ටීම එකත් එක කතා කරන්න ගොඩක් දේව කතා කර එගලන්ගේ ගොසිප් ෆිය ප්ලන්ස් මේ හම දේප කර කතා කර ඉතින් මේ හමදේ එක්කම යුත් පලස් ප්‍රෝග්‍රමකෙන් කරන්න වෙලා ඇවි ඉතින් අයිදවසක මේ වගේ සුප ප්‍රෝග්‍රම එක කරගන යුත්තකට සැටන අපි යනවා කියෙන බලාපොරොත්තෙන් අදට වලගෙන් සමගන්න මේ යුත් පලස්. ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ද පපරේ TV, ද පපරේ TV HD ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්තියි. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ TV, ද පපරේ TV HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Papare TV. On the Papare TV and the Papare TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්තියි. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ TV, ද පපරේ TV HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්තියි. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ TV, ද පපරේ TV HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritties. Be inspired by their greatness. Relive all the scintillating action. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳී නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ද පපරේ TV, ද පපරේ TV HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න නරඹන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ TV එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්තියි. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ TV, ද පපරේ TV HD,
ඩයිලොක් ටෙලිවිෂන් නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Papare TV. On the Papare TV and the Papare TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritty. Be inspired by their greatness. Relive all the scintillating action. ශ්‍රී ලාංකීය ක්‍රීඩා විකාශනයේ මිතික් අත් නොවිඳි නව්‍යතම අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ විඳින්න, නරඹන්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. The history maker of sport. Innovative. Incomparable. Unleashing an experience. The Papare TV. On the Papare TV and the Papare TV HD. On channel number 63 and 126. Sri Lanka's number one sports channel. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකාංක 63 සහ 126 ඔස්සේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව. ඔයාලගේ කම්පැනි එකේ, ඔයාලගේ ක්ලබ් එකේ, ඔයාලගේ ස්කූල් එකේ යූත් එකට සෙට් වෙන ඕනම ඉවෙන්ට් එකක් ද පපරේ ටීවී එකෙන් මුළු ලංකාවටම පෙන්වන්න අපි ලෑස්ති. ඔයාලත් ලෑස්තිද? අපිට කතා කරන්න. ද පපරේ ටීවී, ද පපරේ ටීවී HD, ඩයලොග් ටෙලිවිෂන් නාලිකාංක 63 සහ 126 ඔස්සේ
ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව. Catch the excitement real time. Be up to date with it all. Let us capture your milestones. Get it sizzling hot off the turf. Hear the experts break it down. Dig deep into the nitty-gritties. Be inspired by their greatness. Relive all the scintillating action.